එවගේම ලක්ෂ 85ක් කපමණක් මුදලක් වැය කරමින් ක්‍රිකට් ලනු පැදුරු 200ක් ලබා දීම සීමා මායම් ලනු 200ක් ලබා දීම ආදී වශයෙන් වැඩසටහන් විශාල ප්‍රමාණයක් දියත් කරනු ලැබුවා. එහි තවත් එක් පියවරක් ලෙසයි අද මෙම වැඩසටහන ක්‍රියාවට නන්වන්නේ. ඒ අනුව මෙම වැඩසටහනේ ආරම්භන තවදුරටත් පැහැදිලි කරමින් පැමිණි ඔබ සැමවම පිළිගැනීම සඳහා මා ඉතාම ගෞරවයෙන් යුතුව ආරාධනය කර සිටිනවා මෙම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සංවර්ධන SHAND අබේරත්න මහත්මියට. අතිගෞරවනීය පූජක ප්‍රසාදින් වහන්සේලාගෙන් අවසරයි. අපගේ ගරු අමාත්‍යතුමනි, අමාත්‍යාංශයේ ලේකම්තුමනි, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමනි, මේ අවස්ථාවට පැමිණ සිටින අපගේ සියලුම ආයතනවල අධ්‍යක්ෂ ජනරාල්වරුනි, තිරුණ නිලධාරී මහත්මහත්මීනි, මේ අවස්ථාවට පැමිණි දිවයිනේ සියලුම පාසල්වල ගරු විද්‍යාපතිතුමන්ලා, නියෝජ්‍ය විද්‍යාපතිතුමන්ලා ඇතුළු සියලුම නියෝජිත මහත්වරුනි, එවැගේම අපේ ක්‍රීඩා සංගම් වලින් පැමිණ සිටින සියලුම නිලධාරී මහත්ම මහත්මීනි, මං හිතන්නේ අපේ කාලය ගත වෙලා තියෙන නිසා අපගේ නිවේදිකා මහත්මිය මං හිතන්නේ අරමුණ විශේෂයෙන් පැහැදිලි කරා. අපේ ක්‍රීඩාව දියුණු කිරීමට, විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය අපේ ගරු අමාත්‍යතුමාගේ උදාර සංකල්පයක් සහ කැමැත්තක් අනුව මේ ක්‍රීඩා භාණ්ඩ ක්‍රිකට් ක්‍රීඩාව නංවන්නට, විශේෂයෙන්ම ග්‍රාමීය පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව නංවීම සඳහා තමයි මේ අපේ ප්‍රයාමය. ඒ සඳහා ගරු අමාත්‍යතුමාගේ විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ අනුව තමයි මේ අවස්ථාවට ඔබ කැඳවලා සංකේතාත්මකව මේ ක්‍රීඩාව සඳහා සහාය වෙන ඒ සියලුම භාණ්ඩ ලබා දීමට අරමුණු කරගෙන තියෙන්නේ. විශේෂයෙන් ඔබ අප දන්වා 1996 ලෝක කුසලානය දිනුවට පස්සේ කොළඹ තිබුණු ක්‍රිකට් ක්‍රීඩාව අපේ ගම් නියම්ගම් සිසාරා ගියා. අද පුංචි දරුවගේ ඉඳලා වැඩිහිටියා දක්වාම ක්‍රිකට් ක්‍රීඩාවට පුදුමාකාර උද්‍යෝගයක් උනන්දුවා තියෙන්නේ. ක්‍රිකට් මැච් එකක් තියෙනකොට එදාට ගෙදරවල්වල, පාසල්වල, ඒ වගේම කාර්යාලවලත් වැඩ කෙරෙන්නේ නැහැ. ඒ තරමට ලංකාව ඉතාම ක්‍රිකට් අතින් ලොකු උනන්දුවක් හැමෝගෙම තියෙනවා. පුංචි කෙනාගේ ඉඳලා වැඩිහිටියාම දක්වා විශේෂයෙන්ම අපේ ජාත්‍යන්තර මට්ටමට යන අපේ ජාතික තලයේ ක්‍රීඩකයන් බිහි කරන්නේ මේ පුංචි ගම්වල ඉන්න, පුංචි පාසල්වල ඉන්න ක්‍රිකට් දක්ෂ ක්‍රීඩාතරු, ක්‍රිකට් තරු තමයි අපි මේ ස්ථාවට ගේන්නේ. ඒ සඳහා සහාය දීමක් වශයෙන් තමයි ඇත්තෙන්ම ගරු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ඒ තනකොළ කැපීම සඳහා ග්‍රවුන්ඩ් වල, පිට්ටනි වල තනකොළ කැපීම සඳහා අවශ්‍ය වන අත්‍රක්ටර, ඒ වගේම ඒ සහ සම්බන්ධ මැෂින්, ඒ වගේම රෝලර්ස් 100ක් සංකේතාත්මකව බෙදා දීමේ උත්සවින් තමයි ඔබ පැමිණලා ඉන්නේ. ඇත්තෙන්ම මේ අවස්ථාව ඉතාම කාර්යබහුලතා මැද්දී අපේ ගරු අමාත්‍යතුමා, ඒ වගේම මේ අවස්ථාවට එතුමා සම්ප්‍රාප්ත වුණා, එතුමාගේ අධික රාජකාරී මැද්දී එතුමාව මම අමාත්‍යංශයේ වෙනුවෙන් ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මේ සඳහා උනන්දුවක් ඇති හැඟී කැක්කුමක් ඇති අමාත්‍යවරයෙක් විදිහට එතුමා මම ඉතාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අනෙකුත් සියලුම ආයතන වලින් පැමිණි අපගේ නිලධාරීන් සියලු දෙනාමත්, ඒ වගේම ඉස්කෝල වල විශේෂයෙන්ම අද සංකේතාත්මකව මේ භාණ්ඩ බෙදා දෙන දිවයිනේ සියලුම පාසල් වල ගරු විදුහල්පතිතුමන්ලා, නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා ඇතුළු සියලුම නිලධාරී මහත්මහත්වීන් මේ අවස්ථාවේදී මම ඉතාම ගෞරවයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඔබ සියලු දෙනාට ලොකු අගකීමක් තියෙනවා. මොකද මේ ක්‍රීඩාවට සහාය දෙන මේ භාණ්ඩ ඔබගේ පාසලට යථා කාලයේදී ඉදිරි දින කීපය තුළදී ලබා දේවි. ඒ ලබා දුන්නට පස්සේ ඉතාම උනන්දුවෙන් ඒවා ප්‍රයෝජනයට අරගෙන අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ඔබගේ කැපකිරීම කරන්නට කියලා මම අවස්ථාවේදී ආයෝජනය කරමින් මගේ පිළිගැනීම කවතාවමින් ආසම් කරනවා. සියලු දෙනාටම ස්තුතියි. තු
ස්තුතියි. මීළඟට පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් M.W. ඩිල්ෂාන් මහතාටයි මේ ගෞරවනීය ආරාධනය උත්සව සභාව ඇමතීමට. විදේශ සංදේශ රැකියා ගරු ක්‍රීඩා මාත්‍ය හරින් ප්‍රනාන්ද මැතිතුමනි, අමාත්‍යංශ ලේකම් චුලානන්ද පෙරරා මැතිතුමා, සියලු අතිරේක ලේකම්වරුන්, ක්‍රීඩා අධ්‍යක්ෂකවරුන් ඇතුළු සියලුම ක්‍රීඩා මාත්‍යංශ නිලධාරි මණ්ඩලයෙන් අවසරයි. විශේෂයෙන්ම මෙම අවස්ථාව සම්බන්ධී කරන දීපාල් ලීනාරච් මහතාගෙන් හා කාර්ය මණ්ඩලයෙන් අවසරයි. අපේ පාසල් ක්‍රීඩ සංගමයේ ගරු සභාපති ධනපාල විද්‍යාල විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න මැතිතුමනි, සියලුම විදුහල්පතිවරුන්, ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ක්‍රීඩා අංශ ප්‍රධානීන්, ක්‍රිකට් භාර ආචාර්යවරුන්, පුහුණුකරුවන් හා සම්භාවිත අවතන්ගෙන් අවසරයි. අද මම හිතන්නේ පාසල් වලට ඉතාමත් විශේෂ අවස්ථාවක්. පාසල් ක්‍රීඩා ක්‍රිකට් ක්‍රීඩාව යටිතල පහසුකම් සැපීමේ ව්‍යාප්තිය යටතේ පාසල් 100ක් තෝරාගෙන මම හිතන්නේ විශාලම මුදලක් වේදා කියලා මම හිතන්නේ පාසල් ඉතිහාසයේ මම දන්නා පරිදි ලක්ෂ 7කට ලක්ෂ 9ක් පමණ වටිනා අත්‍රැක්ටරයක්, ඒ වගේම තනකොළ කපන මැෂින්යක් යාබද්ධ කළා, ඒ වගේම හෙවි රෝල් එකක් අපිට ටොන් රාත්තල් 100ක් බර පාසල් වලට ඉතාමත් අවශ්‍ය තියෙන යටිතල පහසුකම් ක්‍රීඩා පිටිවලට දුෂ්කර ප්‍රදේශවලට අපේ 19 15 වයස් සීමා ක්‍රීඩා කරන පාසල් වලට ඉතාම අත්‍යවශ්‍යමති වූ කාර්යභාරයක් ඉටු කරන දවසක් වශයෙන් ඉතාමත් මම ක්‍රීඩා අමාත්‍යාංශයට ප්‍රථමයෙන් ස්තුති දෙනවා. එමතුමා ඇතුළු ලේකම්තුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට මම හිතන්නේ එතුමාගේ සංකල්පයත් ලේකම්තුමාගේ සංකල්පයත් මම හිතන්නේ ක්‍රීඩාව ජය ගන්න නම් මුලින්ම මේ පාසල් ක්‍රීඩාව දිනු කරන්න ඕනේ. ඉතින් මේක අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යභාරයක් වුණත් මෙතනින් එන ක්‍රීඩකයන් තමයි ජාතික මට්ටමට යන්නේ. ඉතින් මම හිතන්නේ මේ පාසල් 100 දිවයිනේ ප්‍රධාන පාසල් වලට තිබුණු තනතිරි වලට අමතරව පිටපලාත්වල මම හිතන්නේ තනතිරි තියෙන ක්‍රීඩා පිටි ප්‍රමාණය අඩුයි. නමුත් මැටින් වල තමයි ගොඩක් කට්ටිය සෙල්ලම් කරන්නේ. ඔවුන්ට ඇත්තම රෝල්ක් නැහැ, තනකොළ කපා ගන්න එක එක අවස්ථාවලදී මැෂින් එකක් නැහැ. ඉතින් මම හිතන්නේ ඉතාමත් සත්කාර්ය භාරයක් අපි මීට ප්‍රථම කනිෂ්ඨ ක්‍රීඩා සඳහා ක්‍රිකට් භාණ්ඩ කට්ටලයකුත්, ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම් සඳහා භාණ්ඩ කට්ටලයකුත්, ඒ වගේම සීමාව බවුන්ඩරි රෝප් එකක් රෝප් දෙකක් ලබා දුන්නා. සමහරුන්ට ඇත්තරම ලනු ඇදලා තමයි සමහර ළමයි මේ සමහර පාසල් වල මේ ක්‍රීඩාව පවත්වකට ගියේ. ඉතාම අවස්ථාව. ඉතින් ඒ සියලු දේවල් ලබා දුන්නා. පාසල් 200කට මැටින් ලබා දුන්නා. 2017 වසරේ මම හිතන්නේ පාසල් 300කට පමණ මැටින් ලබා දුන්නා. ඉතින් මම හිතන්නේ ලොකු කාර්යභාරයක් ඉටු කරා. මම හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් එකතුල කරන වැඩපිළිවෙලට සහාය දක්වමක් වශයෙන් මම හිතන්නේ ලොකුම කාර්යභාරයක් කරේ මම හිතන්නේ මේ ක්‍රීඩා අමාත්‍යාංශයේ මේ වසරේදී. ගරු ඇමතුමාටත් කාර්යබණ්ඩල නැවතත් පාසල් ක්‍රිකට් සංගමේ සභාපතිතුමා අපි සියලු දෙනා වෙනුවෙන් ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම හිතන්නේ මේ භාණ්ඩවල උපරිම ප්‍රයෝජන ලබාගෙන සියලුම පාසල් වල මම හිතන්නේ විදුහල්පතිවරුන්, ඒ ආචාර්යවරුන් මේවා හරියට පරිහරණය කරන්න, මේවා මේන්ටේන් කරන එක තමයි ඉතාම වැදගත් මම හිතන්නේ. ඉතින් මේවා උපරිම ප්‍රයෝජන ලබාගෙන මම හිතන්නේ මේ දරුවන්ගේ දක්ෂතා කුසලතා වලට උපනම් වන්න හොඳ අවස්ථාවක් ලබා දෙමින් අපේ අධිෂ්ඨානයේ තියෙන මේ ජාතික තලයට හොඳ ක්‍රීඩකයන් බිහි කරන්න ඔවුන්ට රුකුලක් වෙනවා කියලා මම හිතන්නේ නොඅනුමාන වෙනවා. ඉතින් නැවතත් මම මතක් කරනවා මේ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් විශේෂ කාර්යභාර කීපයක් කරා මේ පසුගිය වසරෙත් මේ වසරෙත් ඊට යාබදව ක්‍රීඩා පුහුණුකරුවන්ට පුහුණු කිරීමේ න්‍යාය ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. දැන් අපේ ක්‍රිකට් පුහුණුකරුවන් කීපද ඉන්නවා ගොඩක් ක්‍රිකට් ක්‍රීඩා කරාට ඒගොල්ලන්ට පුහුණු කිරීමේ න්‍යාය, ඒ කියන්නේ ශාරීරික යෝග්‍යතාවය ගැන, ඒ සාධක ළමයෙක්ගේ තියෙන බර, තමන් තියෙන දක්ෂතාවයේ ශාරීරික යෝග්‍යතාවයේ සාධක කියන හැඟීමක් නැහැ. වෝම් අප් කරන්නේ කොහමද, ෂෙඩියුල් එකක් දෙන්නේ කොහමද, වෝම් ඩවුන් කරන්නේ කොහමද කියන එකත් හරියට දැනගෙන හිටියන ක්‍රිකට් ක්‍රීඩා කරාට. මොකද ගොඩක් කට්ටිය මල්ල ක්‍රීඩා පුහුණු කරුවන් නෙමෙයි. ඉතින් ඒ න්‍යායාත්මක දැනුමත් ප්‍රායෝගික දැනුමත් ලබා දුන්නා. මම හිතන්නේ ඉදිරියේදී අපි ඉල්ලා සිටිනවා අපට තව තවත් පහසුකම් ලබා දෙන්න, නායකත්ව පුහුණු ලබා දෙන්න ක්‍රීඩකයන්ට පහසුකම්, යටිතල පහසුකම් සංවර්ධන තව වැඩපිළිවෙල ඇති කරන්න. මම හිතන්නේ මේ කාර්යභාරය ඉතිහාසයේ වෙච්ච හොඳම අවස්ථාවක්. අද මම හිතන්නේ මේ ට්‍රැක්ටරේ ලක්ෂ 3ක් 4කට කිට් වෙනවා, ඒ වගේ මේ තනකොළ මැෂින් එකත් ලක්ෂ 2ක් වෙනවා. ඊට අමතරව අපට හම්බෙන රෝල මම හිතන්නේ ලක්ෂයකට වඩා කිට් වෙනවා. මොකද හෙවි රෝල් එකක්. ඒක පොඩි ගොඩක් ඉස්කෝල්ල තියෙන මේ කැඩිච්ච පොඩි රෝල් එකක්. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න බෑ. මම හිතන්නේ මේවා ප්‍රවාහණය කරලා පාසල් වලටම ලබා දෙනවා. ඉතින් ඒක ඉතාමත් වැදගත් දෙයක්. මම හිතන්නේ නැවතත් පාසල් ක්‍රිකට් සංගමේ සභාපතිතුමා වෙනුනොත්, සංගමේ වෙනුනොත් නැවතත් ඔබගෙන් ඉල්ලා සිටිනවා මේවායින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න කියන එකත්. ඒ වගේම නැවතත්
ක්‍රීඩා අමත ඇමතුමාට ලේකම්තුම ඇතුළු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා අපට මේ අවස්ථාව ලබා දුන්නට. බොහොමත් ස්තුතියි. මීළඟට විදුලි සංදේශ විදේශරකිය සහ ක්‍රීඩා අමාත්‍ය ගරු හරිනි ප්‍රනන්දතුමන්ට ඉතාම ගෞරවනීයව ආරාධනා කර සිටිනවා උත්සව සභාව ඇමතීමට. සුබ දැස්නක් සුදනාර තවුන් 12 ලබන නැස් තවුන් දැස්න. මේ අසල සම්බන්ධ වෙන අපේ ආදරණීය හිතවත් කාර්යශූරී ලේකම්තුමා චූරානන්ද පෙරරමැතුමනි, ඒ වගේම අපේ අතිරේක ලේකම්වරුන්, ඒ වගේම මේ අවසර සම්බන්ධ වෙන සියලුම පාසල් ක්‍රිකට් සංගමේ සභාපතිතුමා ලේකම්තුමා ඇතුළු මේ අවසර සම්බන්ධ වෙන පාසල්වල විදුහල්පතිවරු, නියෝජ්‍ය විදුහල්පතිවරු, ක්‍රීඩා භාර නිලධාරිතුමන්ල සහ ආරාධිත සියලු දෙනාගේම අවසරයි. මම හිතනවා ක්‍රිකට් මේ දවස්වල ලොකු කතාබහට ලක් වෙන දෙයක්. ඒ වගේම මම විශ්වාස කරනවා ක්‍රිකට් ක්‍රීඩාව පාසල් ක්‍රිකට් ගත්තොත් මම හිතන එක සීසන් එකට මැච් 10කට වඩා සෙල්ලම් කරනවා පාසල් ක්‍රිකට් සීසන් එකේදී. ඒ වගේම අපි දැකලා තියෙන මම පාසල් යන කාලේ නම් මම දැකපු දේ තමයි පිට්ටනියවල දින තනකොළ ප්‍රශ්නේ. තනකොළ ටික කපා ගන්න බෑ. වල් වැවිලා. මම කියන්නේ ප්‍රසිද්ධ පාසල්. මේ ගමේ පාසල්වල නෙමෙයි ප්‍රසිද්ධ පාසල්වල උනත් අපිට තියෙන යටිතල පහසුකම් මොනතරම් අඩුද කියලා අපිට හිතෙන්නේ අපි පිටරටකට ගියා. නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෝ එයාටින් වාසනාවන්තයි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෝන්ගේ ඇඟේම ක්‍රිකට් ඇවිත් තියෙන නිසා ක්‍රිකට් ක්‍රීඩාව අපි යම්කිසි දැනකට ඇවිල්ලා තියෙනවා. අපි මේ කතා කරන්නේ පාසල්වල. නමුත් අපි බැලුවොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තියෙන ෆැසිලිටීස් බැලුවොත් ලංකා ක්‍රිකට් ආයතනයේම තියෙන්නේ ක්‍රීඩා පිට්ටනි 5යි 12 තියෙන්නේ. ඒකෙත් මුළු ශ්‍රී ලංකා සංචිතයේම ක්‍රීඩා කරන්නේ කෙත්තාරාමේ අඩුම ගානේ. ඒ ජාතික තලයට ගියාම ඒකේ ස්විමින් පූල් එකක්වත් නැහැ. මොකද සාමාන්‍යයෙන් උතුමා දන්නවා දැන් ඔය ලොකු ලෙවල් එකට ක්‍රිකට් ගහනකොට ඒගොල්ලන්ව කූල් ඩවුන් කරන්න, ඒගොල්ලන්ගේ මසල් රිලැක්ස් කරන්න පූල් එකක් තියෙනවා. අඩුම ගානේ ලංකා ක්‍රිකට් ආයතනේ ඒකවත් කරලා නැහැ. ක්‍රීඩකෙන්ට පිටින් එන ක්‍රීඩකෙන්ට ඉන්න තැන කෙත්තාරාමේ හැදිලා නැහැ. පිටින් එන ක්‍රීඩකයෝ තව සහෝදරෙක් ගෙදර ඉඳලා තමයි අපි අහලා තියෙනවා මාලිංගලාවේ කොළඹට එහෙමයි. අපි ගත්තොත් එහෙම ප්‍රමෝද වික්‍රමසිංහලාවේ කොළඹට එහෙමයි. එහෙම ඇවිල්ලා තවත් ක්‍රීඩකෙක් ගෙනිවසේ ඉඳලා තමයි කුමාසංගක්කාරාවෙත් එහෙමයි. මම හොඳට දන්නවා මගේ අඳුරන හිතවතෙක්ගේ මාක් ෆර්නෑන්ඩෝ කියලා මාකි කියලා අපි කියන්නේ ඉස්කෝලේ. එයා ගෙදර ඉඳන් තමයි ශ්‍රී ලංකා සංචිතයට ප්‍රැක්ටිස් ගිහින් නූරින් ඇවිල්ලා. ඒ නිසා හරියට කල්පනා කරලා බලොත් අපි අතරෙන් වෙන්න ඕන වගකීම් රාශියක් ඉටු වෙලාද කියන ප්‍රශ්නේ අපි හදවතින් අහලා බලනවා. මම අතසම මේ අවස්ථාවේදී විශාල වශයෙන් මිල්ලිමක් කන්නේ ගොඩක් ඉස්කෝලවලට ඇත්ත වශයෙන්ම පිටනිත් නැහැ සෙල්ලම් කරන්න. සමේ පාසලවල විදුහල්පතිවරු, නියෝජ්‍ය විදුහල්පතිවරු මම හිතනවා සහයෝගයේ දෙයි තමන්ගේ පාසලේ පිට්ටනියක් තියෙනවා නම් අසල්වැසි පාසලකට මැච් එකක් ගහන්න පිට්ටනිය හිර කරන් තියාගන්න නැතුව ඒක මේන්ටේන් කරගෙන ඒ පාසල්වලටත් දෙනවා නම් ඒක මම හිතනවා ගොඩාක් යෝග්‍ය වෙයි. මොකද ඒකට හේතුව ක්‍රීඩකයා බිහි වෙන්නේ පිට්ටනිය. පිට්ටනිය හොඳට තිබ්බොත් ක්‍රීඩකයා වුණත් සෙල්ලම් කරන්න එන්න පොඩ්ඩක් ආසයි. අපි ආස නැහැ කැලෑ වෙවිච්ච පිට්ටනියක සෙල්ලම් කරන්න. අපි ආස නැහැ හරියට මේන්ටේන් නොවිච්ච පිටින එක සෙල්ලම් කරා. ඒ නිසා මම විශ්වාස කරනවා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ පාසල් ක්‍රිකට් සංගමයේ මහා විශාල කාර්යභාරයක් එතුමන්ලයි කර උඩ තියෙනවා. අතසම ලේකම්තුමා කිව්වා වගේ මේක අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තමයි පාසල් ක්‍රිකට් එන්නේ. නමුත් අපි ඒ කියලා අපේ වගකීම පැහැර හැරලා නැහැ. මම දැක්කා මිලියන සම්පූර්ණ වශයෙන් බැලුවොත් මේ ට්‍රැක්ටර් වලට විතරක් මිලියන 39ක්. ඊට අමතරව සියලුම දේ ගත්තම මිලියන 100කට කිට්ටු වෙන්න විශාල මුදලක් මේ පාසල් ක්‍රිකට් සම්බන්ධයෙන් ආයෝජනයක් ක්‍රීඩා මාත්‍යංශ කරගෙන ඒ සම්බන්ධයෙන් අතිරේක ලේකම්තුමිය ඇතුළු ඒ කණ්ඩායමට මගේ හෘදයාංගම ස්තුතිය ප්‍රණාමය පුද කරන්නට උනේ. මොකද අපි ක්‍රිකට් ක්‍රීඩකයා බිහි වෙන්නේ දැන් අපි ගත්තොත් එහෙම මාලිංග ඉස්සෙල්ලම් මහින්දට ආවේ පිට ගමක බොහොම දුප්පත් පාසලක. අපි ගත්තොත් සුරංගලක් මල් එතුමාවෙත් බොහොම දුප්පත් ඈත පිටිසර පාසලකින් ඊට පස්සේ තමයි ලොකු ඉස්කෝලයක් ගන්න. මම දැක විද්‍යා විද්‍යාලය විදුහල්පතිතුමාණන්ගෙන් බයිනවා මේ කට්ටිය උස්සන් යනවා කියලා. හැබැයි මම දැක්ක හැම ක්‍රීඩකයෙක්ම වැළුවොත් හැම ක්‍රීඩකයෙක්ම ඇවිල්ලා දිනේ එතන වරදක් තියෙනවා ඒක පිළිගන්න. මිතුමා වැරදි නෑ. මොකද මේ පාසලේ ඉන්න ගමන් වෙන පාසලක ඇඳලා සෙල්ලම් කිරීම වැරදි. ඒ නිසා මම ඉල්ලීමක් කරන්නේ අපි අපේ පාසලේ තත්ත්වය හොඳට තිබ්බොත්, අපේ පාසලේ පිට්ටනිය හොඳට තිබ්බොත් අන්න ඒ ක්‍රීඩකයා ඒ පාසලේ ඉන්න.
ක්‍රීඩක හිතන තව ස්කෝලය බල්ල මට තැට යන්නන ම පුංචි කාලිද හෝඩිය දං ඉගෙනගත්ත පාසල ම දාලයන්න ඔන්නෑ කියෙලෙදනවා ෆැසිලිටස් පාසල තුළ තියෙනවා. ඒනිසා අපේ යුතුකම් සමන්දන්න උතුමාල් ලොකු අභියෝග රාශයත්තියන අපිට කරන්න පුළොන් උපරිමදේ අපි උතුමාලනින් කිරීම තමයි මහිතන යෝග්‍යමදේ චූලන්ද පෙර අපේ ලේකම්තුම තාම පරිපාලන ශේත්‍රයේ චේෂ්ටම නිල්ධාරය. හොඳට පයපොළොවග හලින ලේකම් වෙනෙක් හොඳට ඇඟට දැනෙන දේවල් කරන්න පුළුවන් කෙනෙකින් සම විශ්වාස කරන අපේ අමාත්‍යංශර තව ඉදිරියට ඔබතුමාලත්ක සාකච්ඡා කරල අවශ්‍යදේ හරියට ටාගට් කල්ලා අවශ්‍යදේ අපි කරන්න ඕනේ. මත අපි දැක්ක දහනමෙන් පහල ශ්‍රී ලංකා කණ්ඩායම ධාර්ම හුදු තැනකින්න. ඔවුන් ඔස්ට්‍රේලියාව පවා පරාජයට පත් කරා. ලංකාවේ ඉමර්ජින් කියල ටීම් ඇත්තෙන. එක තාමත් මුහුද තනකට ඉල්ලදෙන ක්‍රිකට් ගැන කතා කරතුත් 2018 අපි බාරගද්දි බොහෝම පල් හැඩවැටලා තිබේ. සමහල්ලට ක්‍රිකට් ක්‍රීඩාවේ විශ්වාසය කියන එක අවශ්‍යයි. එකමුතුකම කියන එක අවශ්‍යයි. ටීම් ක්‍රීඩාවක් එම නැත්තම් කණ්ඩායම් ක්‍රීඩාවකදී මම හැම වෙලාවෙම කියුවා හොඳම නායකයා හොඳම ක්‍රීඩකෙක් නොවෙන්න පුළුවන්. හොඳම ක්‍රීඩකයා හොඳම නායකයෙක් නොවෙන්නත් පුළුවන්. ඒ නිසා අපි මේක තේරුම් අරගෙන ක්‍රිකට් ක්‍රීඩාව උතුමාලත් ඉස්කෝලවල අරගෙන යනකොට උතුමාලේ තවම හොඳ තරඟයක් දීලා පාසල් වලට අවශ්‍ය යටිතල පාසුකම් ටික හදාගෙන මේ සියලු දේ ඉදිරියට කරගෙන යයි කියන විශ්වාසය මා තුළ තියෙනවා. සමම දීර්ඝ වශයෙන් කතා කරන්නේ මම විශ්වාස කරනවා යමක් දිනන්න නම් යමක් ඉලක්ක කරගන්න නම් ගොඩක් ඉස්සරහට ටාගට් කරන්න ඕනේ. තමන්ගේ පිටින් ඉඳන් තමන්ගේ දරුවෝ ටික එකතු කරගන්න තමන්ගේ කෝචින් තත්ත්වය ඉඳන් ඔක්කොම සියලු දේ එක විදිහට කරන්න මේ මාධ්‍ය තියෙන නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ කාටවත් අපි දෙනවා පුහුණු කරුවන්ව එලවන්න ගියේ නෑ. අපි යුවේ ලංකාවේ ඉන්න ක්‍රිකට් ක්‍රීඩාවේ උනත් පුහුණු කරුවෝ ඉන්නවා නම් ඩොලර් 40,000ක් පඩියක් ගෙවනවා නම් එසේ මෙසේ මේ ඩොලර් 40,000ක් ගෙන ලංකාවසලින් 179ක් විතර. එතකොට එවැනි පඩියක් ගෙවනවා නම් ඕනම දෙයක රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙනවා. ROI එකක් කියලා අපි කියනවා. එහෙමනම් 35%ක තරඟ දිනන තැනකට ඉන්න බෑ 170,000ක් පඩියල. එහෙමනම් එයාටත් දෙන්න ඕනේ ක්‍රීඩකයෝ විදියට ගහලා දිනනකොට පඩි වැඩි වෙනවා. පරදිනවා නම් පඩි ගෙවන්න ඕනේ. ඒ නිසා මම විශ්වාස කරනවා ක්‍රිකට් ආයතනය මේක හරි දේ කරයි. නිකන් අනවශ්‍ය විදියට පඩි ගෙවලා ඒක අපේ සල්ලි නෙමෙයි මහජන මුදල් නෙමෙයි ඒක ICC සල්ලි කියලා රට ඇතුලේ නීතියක් තියෙනවා. ඒ නීතියට පිටින් ගිහලා කටයුතු කරන්න බෑ. ඒකයි අපි කිව්වේ හතුරුසිංහ මහත්තයා අපේ ලංකාවේ මිනි අපි එතුමාට ගරු කරන්නට ඕනේ. එතුමා ආරක්ෂා කරන්න ඕනේ. හැබැයි ඒ වගේම කාට වුණත් ගෙවන පඩියට හරි ප්‍රතිඵලයක් සේවයක් ලැබෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි කිව්වේ කොන්ට්‍රැක්ට් එක නවත්තලා ආයත් කොන්ට්‍රැක්ට් රීනෙගෝෂියේට් කරලා හරි දැනට ගන්න බැරණන් යන්න කියන. ඒ නිසා ඒක සාධාරණයි කියලා මම විශ්වාස කරනවා. ලෝකේ ඉන්න ලොකුම හොඳම කෝචස්ලා කීප දෙනෙක් එවලා තියෙන ඒගොල්ලන්ගේ ඉල්ලුම් පත්‍ර. ඒකේ වැඩිම එක්කෙනාගේ පඩිය තියෙන්නේ 25,000යි. ඒ නිසා හිතා ගන්න පුළුවන් කොච්චර ලොකු වෙනසක්ද කියලා. ලෝකෙම ප්‍රසිද්ධම කෝච් ගිරිම නම් කියන්නේ 3 දෙනෙක්ව දැන්ට නම් කරලා තියෙනවා. එක්කෙනෙක් 25,000යි, අනිත් එක්කෙනා 20,000යි, අනිත් එක්කෙනා 17,500යි. ඒතර කොච්චර ලොකු වෙනසක්ද. ඒකෙන් අපිට තව කෝච්ලා දෙන්නේ නෙවෙයි, තව ක්‍රිකට් වලට විශාල ආයෝජනයක් කරන්න පුළුවන් මාස් පත. සම මම විශ්වාස කරනවා අපි හරි දේ කරයි කියලා. ඒ වගේම පාසල් ක්‍රිකට් වලට ඉදිරියේදීත් අවශ්‍ය සම්පූර්ණ සහයෝගය සේවය අපි ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා. මම විශ්වාස කරනවා අපේ ලේකම්තුමා සහ අතිරේක ලේකම්තුමිනු පුළුවන් පළාත් මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩාංගන කිහිපයක් අපි හරියට ඐඩෙන්ටිෆයි කරගන්න පාසල් වල කරලා ඒවට ඒ පළාතේ දෙන්න ඕන සහයෝගය දෙන්න. මම ඇත්තටම ගත්තොත් එහෙම මගේ දිස්ත්‍රික්කේ ගත්තොත් හරියට ක්‍රිකට් ගහන්න පිට්ටනියක් නැහැ කොහෙවත්. බණ්ඩාල්ල සාන්ත තෝමස් විශ්වවිද්‍යාල ගානේ මේ නගර සභාව පිට්ටනිය ක්‍රිකට් ගහන්නේ බිග් මෙත්තේ ගහන්නේ. ඒගොල්ලන්ගේ ඉස්කෝලේ තියෙන එක පොඩි සාන්ත තෝමස් ගුරුතලාවේ ඉස්කෝලේ තියෙන පිට්ටනියක්. ඒක කැලෑ වැල් වැවිලා තියෙන සම්පූර්ණ තර ගහනවා නම් ගහනෝනේ බදුල්ල මහනගර ක්‍රීඩා පිටියේ විතරයි. ඒක තියෙන්නේ බදුල්ලේ. එතකොට අහපුතලේ ඉන්න මහියන් හින් ළමයි එන්න ඕනේ බදුල්ලට ක්‍රිකට් ගහන්න. ඒ නිසා මහා විනාශක අපි මෙච්චර කෑ ගැහුවට අපි ක්‍රිකට් ගහන්නේ කොළඹනේ. ඇත්තම කතා ගමට ක්‍රිකට් ගියාද කියන එක අපි හදවතින් අහලා බලන්න. ගමෙන් අඩුම ගානේ කොල්ලෙක් આવොත් කොහොම හරි අනිවාර්යෙන් අර ප්‍රශ්නේ එනවා. කොහොම හරි කොළඹට හරි ගාල්ලට හරි පලාත ඉන්න ප්‍රධාන ස්කෝලෙකට යනවා. ඉතින් මේක වැරදි කියන්නත් බෑ. ළමයට ඉස්සරහට එන්න නම් ළමයට එතනට යන්නට ඕනේ. නමුත් අපි හරියට දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පිටි ඒ වපසරයත් එක්ක අරගෙන ක්‍රීඩා පිටි තුනක් හරි මේන්ටේන් කරන්න පුළුවන් විදිහට ගන්න පුළුවන් නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් මේකට සම්බන්ධ කරගෙන මම නිර්දේශයක් දීලා ලේකම්තුමාට පුළුවන් වෙයි ඒ දේ ඉස්සරහට ඉටු කරන්න. සෝ අපි අඩියෙන් අඩියෙන් දැන්ට මේ ලැබිච්ච දේවල් වලින් ඔබතුමාලා උපරිම ප්‍රයෝජන ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒක මලකඩ කන්න දීලා වැස්සට අවුවට දෙමිලා නාස්ති වෙලා යන්න දෙනවට වඩා අඩුම ගානේ පිටනේ ළමෙක්ගේ තුවාලයක් නොවේ අකරතැබ්බන් නොවෙන්න ළමයින්ව බලා ගන්න පිට්ටනියට තාම හොඳ විදිහට පිට්ටනිය හදලා තියා ගන්න පුළුවන් නම් අපිට විශාල ඉස්සරහකට යන්න පුළුවන්. මම හිතනවා මැටින් විතරකුත් අපි දුන්නා 200ක්.
මෙතන අපේ අමාත්‍යංශයෙන් මැටින් 200කට වඩා ප්‍රමාණයක් දුන්නා. ඒ නිසා තව ඉදිරියටත් ක්‍රිකට් සම්බන්ධයෙන් අපි කරන්න ඕන සම්පූර්ණ ආයෝජනය කරන්නට බලාපොරොත්තු වෙනවා කියන බව මතක් කරමින් සියලු දෙනාට තෙරුවන් සරණ පදමින් සුබ දවසක් පදමින් මම නිහඬව බොහොම ස්තුතියි. ස්තුතියි අමාත්‍යතුමනි. 2019 වර්ෂයේදී පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා ඔරලේ පුහුණු වීම කටයුතු වෙනුවෙන් ක්‍රීඩා භාණ්ඩ ලබා ගැනීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමටයි අප දැන් සූදානම් වන්නේ. ඒ අනුව රුපියල් 167 ලක්ෂයකට ආසන්න මුදලක් අප ඔබට මූල්‍ය ප්‍රදාන ලෙස ලබා දීමට කටයුතු කරන්න තිබෙනවා. මෙම ත්‍යාග පිරිනමීමේ අවස්ථාව සඳහා ගරු අමාත්‍යතුමන්ටත් අමාත්‍යංශ ලේකම්තුමන්ටත් එවගේම ක්‍රීඩා සමිති දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් තමිගමුතුගල මහතාටත් එහි අධ්‍යක්ෂ ක්‍රීඩා අයිබී විජයරත්න මහතාටත් අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ විසිරිවදන මහතාටත් අමාත්‍යංශයේ අතිරේක ලේකම් SHAND අබේරත් මහත්මියටත් ඉතාම ගෞරවයෙන් යුතුව ආරාධනය කරනවා. මුලින්ම ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයටයි මේ ආරාධනය. ශ්‍රී ලංකා ස්කොච් සම්මේලනය. ශ්‍රී ලංකා ජල සංගමයට අපි 37 ලක්ෂයක මුදලක් ප්‍රදානය කරා. ඒ වගේම මේ ආරාධනය ශ්‍රී ලංකා ස්කොට් සම්මේලනයටයි ඔවුන්ට 220,000ක මුදලක් ප්‍රදානය කරනවා. මීළඟට ශ්‍රී ලංකා මල්ලපුර සම්මේලනය. රුපියල් 592,000ක මුදලක් ඔබට ලැබෙනවා. මීළඟට ශ්‍රී ලංකා බරිසලීමේ සංගමය. ඔවුන්ට රුපියල් 14,25,000ක මුදලක් හිමිවනවා. මීළඟට ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය. ඔවුන්ට 105,000ක මුදලක් හිමිවනවා. මීළඟට ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය. ඔවුන්ට රුපියල් 925,000ක මුදලක් හිමිවනවා. මීළඟ ආරාධනය ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සංගමයටයි. ඔවුන්ට රුපියල් 103,000ක මුදලක් හිමිවනවා. මීළඟට ශ්‍රී ලංකා කොහොම සම්මේලනය රුපියල් 102,000ක් හිමිවනවා. මීළඟට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය ඔවුන්ට රුපියල් 10,00,000ක් හිමිවනවා. මීළඟට ශ්‍රී ලංකා ජූඩෝ සංගමය ඔවුන්ට රුපියල් 104,00,000ක් හිමිවනවා. මීළඟට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඔවුන්ට 104,00,000ක මුදලක් හිමිවනවා. ඒ වගේම වෙරළ වොලිබෝල් සංගමයටත් රුපියල් 224,000ක මුදලක් හිමිවනවා. මීළඟට ශ්‍රී ලංකා වුෂු සම්මේලනය ඔවුන්ට රුපියල් 105,000ක මුදලක් හිමිවනවා. මීළඟට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඔවුන්ට රුපියල් 110,000ක් හිමිවනවා. මීළඟට ශ්‍රී ලංකා ෆෙන්සින් සම්මේලනය ඔවුන්ටත් රුපියල් 10,00,000ක් හිමිවනවා.